ලෝක කුසලාන ක්‍රිකට් උණුසුම දිනෙන් දින ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ අපට ඉතා වැදගත් තරගයක් එළඹෙන 16 වෙනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත්. ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියාවත් තමන් මුහුණ දුන් පළමු තරග දෙකෙන්ම පරාජයට පත් වුණා. මේ නිසා කණ්ඩායම් දෙකම ඊළඟ තරගයේ දිහා වැඩි බලාපොරොත්තු තියාගෙන තමයි ඉන්නේ. තත්ත්වය මෙසේ තිබියදී පුහුණු වීම වලට සහභාගී වුණු මතීශ පතිරණ ආපාදයකට ලක් වී තියෙනවා. ඒ නිසා ඔහුට ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගය අහිමි වෙනවා. ඒ වගේම පුහුණු වීම වලදී ආබාධයට ලක් වුණු ශ්‍රී ලංකා නායක දසුන් ශානකද ඉදිරි සති 3ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි වාර්තා වෙනවා. මෙය එතරම් හොඳ තත්වයක් නෙවෙයි. පසුගිය දකුණු අප්‍රිකා තරගයේදී ලකුණු අතරට පැමිණි දසුන් ශානක ඔස්ට්‍රේලියානු තරගයේදී දස්කම් දක්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙන් සිටියා. ඒට හේතුව ඔස්ට්‍රේලියාව සමග තරගවලදී දසුන් ශානක දස්කම් දක්වන නිසා. 2022 වර්ෂයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් සමග පල්ලි කැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ අවසන් පන්දු වාර 3ට ලකුණු 59ක් ලබාගත යුතුව තිබූ අතර දසුන් ශානකගේ පිත්තෙන් එම ජයග්‍රාහී ලකුණු 59ම ලබා ගැනීමට හැකි වුණා. දසුන් ශානකගෙන් හිස්වන ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකටද නැතිනම් කුසල් මෙන්ඩිස්ටද අපි බලාගෙනෙමු. ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකත්වයක් යටතේ ඉදිරි තරග ජය ගන්නේ කෙසේද කියා ලෝක කුසලානයේ අලුත්ම උණුසුම් තොරතුරු සමග නිරන්තරයෙන්ම අප්ඩේට් වෙන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න.